හරියට කරන් යනකොට ලොකු ශක්තියක් එන්නේ. එතකොට විශ්වයෙන් උතෙයි. ඒ විතරනේ මේ Tamanට ෂෝට්කට් එකක් ඇති කරයි නිවනට. නිවනට විතරනේ මේ පෙරම් පුරන්නද ඕන දෙයක්. මේ ලෝකේ කරන්න ඕන දෙයකට මහා විශාල බල ශක්තියක් Tamanගේ තුල ඇති කරයි. මෙත්තා චේතු විමුක්ති කියලා කියනවා ඒක සීමා කරන්න බෑ ඒකේ තියෙන බලේ. ඒකෙන් සමාධියක් එනවා විදර්ශනාවත් හොඳටම එනවා. ඒක පාද කරගත්තොත් දකාලේට හරි වටිනවා. ගිනි ගන්න ලෝකෙක මහ කරුණාවකින් තමන් ඒක විහිදගෙන යනකොට ලොකු සැනසීමක්. ඒකෙන් සිල්පදී බේම රැකෙනවා. නියම කරුණාවක් තියෙන කෙනෙක් තමන්ටවත් අනිත් අයටවත් හානියක් කරන්නේ නැහැ පින්වත්නි. ඇත්තටම කාය විවේකයක් අවශ්‍යයි. ගොඩාක් රස්සාවේ වැඩ කර කර ඇවිල්ලත් මේක කරන්න අමාරුයි පින්වත්නි. සමාකය වැඩ රෑ දවල් කරාම මෙහෙම ඉන්නවා කියන්නේ පුදුමයි. මොකද ඒකට යම් කාය එක මැනිකෙන කීය මට කිව්ව. ඒ කියන්නේ ගොඩාක් වැඩ වැඩේක ඇත්ත. ඒකයි මම කිව්වේ පංචසිල් රැක්කම ඇති කියලා. හැබැයි ඒ අතර චුට්ටක් හරි මේක කරගත්තොත් කවදා හරි නිදහස ලැබිච්ච යා වගේ දියුණු වෙන කෙනෙක් මේ ලෝකේ නෑ. ඒකයි එතනදි පොඩ්ඩක් හරි ට්‍රයි කරන්න ඕනේ. පනපදයක් හරි සීපත් කරන්න. මොන අස්සේ වැඩඩට ටක් 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 ගල කරාට පස්සේ ටිකක් වෙලා වෙන වෙහස වෙන්නේ නැති ටිකක් භාවනාව වැඩියෙන් කරන්න පුළුවන් වැඩක් කෙවුවත් වටිනවා. ඒ කියන්නේ 50-50% සල්ලි එහෙම ඒක 50%කුයි අර මානසික මොනවද කියන්නේ මොනවද වස්තුව 50ක් ඊට පස්සේ ඒක හොඳටම වැටෙනවා කියලා තේරෙනොත් පොල් සම්බලේ පත්‍රී කාලා හරි මොනහරි මොනවද අතුගාන ජබ්යක් වගේ ඒ වගේ එකක් වෙලාව තියෙනවා. මගේ ගුරුහාමුදුරු කියනවා මොකක් හරි එහෙම ඒවා හොඳයි. ඒකත් එක හිතන්න වැඩිය දෙයක් නේ. මමත් ඔඩිට් ක්ලාක් කෙනෙක් හැටියට හිටියේ. කොහෙද මේ ඔඩිට් ක්ලාක් කෙනෙක් හැටියට තමයි තිබ්බේ. මං ප්‍රොමෝෂන් ගත්තෙත් කොහෙද ලංකාවේ. ඉතින් අනිත් වෙන මම ඉතින් ඉගෙනගෙන තාත්තා බල කරලා තිබ්බ ක්වොලිෆිකේෂන්ස් අපි ඒවා පාවිච්චි කරන්න කියන්නේ මට අර තාත්තා සතුටු වෙන්න සීමා වෙන්න ඔය රස්සාවටක් යනවා කියන ඇඳුම් ඇඳ දකින්න පෙන්වන්න කරා. හැබැයි එතනින් එහාට මම අර දේ වඩාන වඩාන දැනගෙන හිටියා ඒ අස්සේ භාවනා කරන එක තමයි පවර්ෆුල් කියලා. ඒ හින්දා මම රස්සාවෙන් අයින් වෙන්න ගියෙත් නෑ. රස්සාවේ අස්සේ ඒ ටොයිලට් එකේ කරා ඒ කමටහන් වැඩෙන කල හිටියා. ඊට පස්සේ තමයි ඔය ගියේ. දැන් උදේටම ගියාම වෙලාව නැහැ කියන රටක් ගාලා ටොයිලට් එකට ගියා වහගත්තා. එතන වහගෙන ඒක වෙනකන් ඉන්න බුදුගුණ වඩලා මෛත්‍රිය වඩලා හෙලිස් එක වැඩ කරේ. එතකොට හෙලිස් එක වටාට මෛත්‍රිය වඩලා කොළඹ වත් මියා කළා. එහෙම ලංකාපුරම් ඉතින් වැඩේ ඉව ප්‍රෙෂර් එක දැන් පටන් ගමු දැන් පටන් ගමු. හැබැයි ඉවර වේලා ඒ සනීපය එන්නම් පස්සේ වැඩ පටන් ගන්න. එතන වැඩ ටිකක් පස්සට යනවා. ඒ කමන්නේ මේක පස්සට යන්න අරකයි. ඒ වැඩත් දැන් නෑ මට තයි ඔය හිටපු බස්ලත් මැරිලා කොහොම තාව කාලික දේවල් පින්ගොතනේ.